ජනතාවගේ දෙපතුල ළඟට ඇවිල්ලා සේවා කරනවයි කියන එක ජනාධිපතිවරණේ කියනකොට පොඩි කෑල්ලක් කපලා අරගෙන විහිළු කරා. විහිළුවේ ප්‍රතිඵලය මොකද්ද? ගෝඨාභයව දිනෙව්වා. විහිළුවේ ප්‍රතිඵලය මොකද්ද? අද රට බංකොලොත් මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. තුන් වේල කාපු අය වේල් දෙකයි කන්නේ, දෙවේල කාපු අය එක වේලයි කන්නේ. එක වේල කාපු අයට කෑම ඇත්තෙම නැහැ. හැම තැනකම දුප්පත්කම වැඩි වෙලා. ජංගම සේවා වැඩසටහන කියන්නේ මිනිස්සු දේශපාලඥයා ළඟට ගිහිල්ලා වැඳ වැටෙන දේශපාලනය නෙවෙයි, ඡන්දය ලබාගත්තු සභාපතිවරු, උපසභාපතිවරු, මන්ත්‍රීවරු කෙලෙහි වුණ දක් පුද්ගලින් හැටියට පොදු ජනතාවගේ දෙපතුල ළඟට ගොස් විශිෂ්ට සේවාවක් ඉෂ්ට කිරීමයි අපි පළාත් පාලන ජංගම සේවෙන් බලාපොරොත්තු වෙන්නේ. මම පහුගිය දවසක පෙන්නලා දුන්නා කොහොමද අපි අපේ පළාත් පාලන ආයතන ශක්තිමත් කරන්න, කොහොමද අපි ඒවට ආධාර උපකාර ලබා ගන්න. මේ අපි කියපු යෝජනා නොතේරෙන අර 2019 ජනාධිපතිවරණයේදී අර කුහක සමාජ මාධ්‍ය ක්‍රමවේද අනුගමනය කරපු සුළුතරයක් අද අපේ යෝජනා විහිළු බවට පත් කරනවා. 2019 කරපු හාහාව නිසා තමයි අද මිනිස්සු නැත්තටම නැති වෙලා තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.